ග්‍රීන්ලන්තය කියලා කියන්නේ ඩෙන්මාර්ක රාජ්‍යයට අයත් ස්වයම්පාලන ප්‍රදේශයක්. ඩෙන්මාර්කය තුළ ඇති ස්වයම්පාලන ප්‍රදේශ දෙක වන ෆාරෝ දූපත්හා ග්‍රීන්ලන්තය අතරින් විශාලතම ස්වයම්පාලන ප්‍රදේශය වන්නේ ග්‍රීන්ලන්තයයි. ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ කැනේඩියානු ආර්ක්ටික් දූපත් සමූහයට නැගෙනහිරින් ආර්ක්ටික් සහ අට්ලන්ටික් සාගරය අතරයි. ඒවගේම ලෝකයේ විශාලතම දූපත වන්නේද ග්‍රීන්ලන්තයයි. බොහෝදුරට අයිස්වලින් වැසී ඇති ග්‍රීන්ලන්තයේ භූමි ප්‍රදේශ ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව මගින් ආධිපත්‍ය දරන අතර ඒ දිවයිනේ මතුපිටින් 80%ක් පමණ ආවරණය කරනවා. මේ විශාල අයිස් තට්ටුව පසුගිය අයිස් යුගයේ ශේෂයක් ලෙස සලකනවා. ගෝලීය දේශගුණික රටා නියාමනය කිරීමේදී මේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඔබ දන්නා පරිදි දේශගුණික විපර්යාස එහි අයිස් තට්ටුව දේවීම වේගවත් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යාම සිදුවන අතර එමගින් සැලකිය යුතු පාරිසරික ප්‍රතිවිපාක ඇති වී තිබෙනවා. ඒවගේම ග්‍රීන්ලන්තයට තියෙන්නේ විශාල පාරිසරික වැදගත්කමක්. එහි අයිස් තට්ටුව දැවැන්ත තාප පරාවර්තකයක් ලෙස ක්‍රියා කරන අතර ගෝලීය උෂ්ණත්වය ස්ථාවර කිරීමට ඒ උපකාරී වෙනවා. එපමණක් නොව ග්‍රීන්ලන්තයේ වටා ඇති පෝෂක බහුල ජලය සල්මසුන්, සීල් සහ මුහුදු පක්ෂීන් ඇතුළු විවිධ සාගර ජීවීන්ට ආධාර කරනවා. කෙසේ වෙතත් දේශගුණික විපර්යාසවල වේගවත් වර්ධනය නිසා මේ සියුම් පරිසර පද්ධතිවලට තර්ජනයක් ඇති වෙලා තියෙනවා. අයිස් තියවීම සාගර ධාරා වෙනස් කරන අතර සාගර වාසස්ථාන කඩාකප්පල් කිරීම ඒ හේතුවෙන් සිදුවෙනවා. වසර 4500කට වැඩි කාලයක් ජනාවාස වී තිබෙන ග්‍රීන්ලන්තයේට ඒ ආදිවාසී ජනතාව වන ඉනුයිට් විසින් හැඩගස්වාගත් හොසත් සංස්කෘතික රුමයක් පවතිනවා. ඔවුන්ගේ සම්ප්‍රදායන්, භාෂාව සහ ජීවන රටාව ගොඩබිම සහ මුහුද සමග ගැඹුරින් බැඳී ඇති බවටයි සලකන්නේ. මේ ආදිවාසී ජනයා දඩයම් කිරීම, මසුන් නැල්ලීම සහ ශිල්පීය කුසලතාවන්හි අද්විතීය කුසලතා වර්ධනය කරගනිමින් කටුක ආර්ක්ටික් පරිසරයට අනුවර්තනය වී සිටිනවා. ග්‍රීන්ලන්තයේ දුරස්ථ පිහිටීම සහ කටුක දේශගුණය තිබියදීත් එහි පෞරාණික සුන්දරත්වය ලොව පුරා සිටින වික්‍රමාන්විතයන් සහ සොබාදහමට ලැබී තැනැත්තන් ආකර්ෂණය කරගෙන තිබෙනවා. මේ දිවයින සංචාරකයන් සඳහා එලිමහන් ක්‍රියාකාරකම් රාශියක් ඉදිරිපත් කිරීමද මේ දූපත සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා හේතු වී තිබෙනවා. මෑත වසරවලදී එම ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය වර්ධනය වන කර්මාන්තයක් ලෙස මතුවී ඇති අතර දේශීය ප්‍රජාවන්ට ආර්ථික අවස්ථා එමගින් සපයා දී තිබෙනවා. භූගෝලීය වශයෙන් ග්‍රීන්ලන්තයේ උතුර ඇමරිකා මහද්වීපයේ කොටසක් වුවද ඒ ක්‍රිස්තු වර්ෂ 986 සිට සහස්ත්‍රයකට වැඩි කාලයක් යුරෝපය විශේෂයෙන්ම නෝර්වේ සහ ඩෙන්මාර්කය සමග දේශපාලනිකව හා සංස්කෘතිකව සම්බන්ධ වී තිබෙනවා. ග්‍රීන්ලන්තය අම් වශයෙන් පසුගිය වසර 4500 පුරාවට ජනාවාස වී ඇත්තේ වත්මන් කැනඩාව ලෙස සලකන ප්‍රදේශයේ සිට පැමිණි ආදිවාසී මුතුන් මිත්තන්ගෙන්. 17 ශතවර්ෂයේ මුල් භාගයේදී ජනෝනෝවිජයානු ගවේෂකයෝ නැවතත් ග්‍රීන්ලන්තයට ළඟා වූ අතර 1814 ඩෙන්මාර්කය සහ නෝර්වේ වෙන්වීමෙන් පසු ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක රාජධානිය මත අයිති වී තිබෙනවා. ඩෙන්මාර්කයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1953 ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක රාජ්‍යයට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද අතර එමගින් ග්‍රීන්ලන්තයේ ජනතාව ඩෙන්මාර්කයේ පුරවැසියන් බවට පත් කරනු ලැබුවා. ඒ අනුව ග්‍රීන්ලන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස සැලකීමට හැකියාවක් නැති අතර ඒ පවතින්නේ ඩෙන්මාර්ක රාජධානියේ ස්වයංපාලන ප්‍රදේශයක් ලෙසයි. ග්‍රීන්ලන්තයේ තමන්ගේම පළාත් පාලන ආයතනවලට අමතරව ඩෙන්මාර්ක් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දෙදෙනෙක්ද සිටිනවා. වර්ග කිලෝමීටර් මිලියන 2.1කට වැඩි භූමි ප්‍රදේශයක් තියෙන මේ ප්‍රදේශයේ 56,000 වගේ ඉතා කුඩා පිරිසක් පමණයි ජීවත් වන්නේ. නෝක්‍රම දූපතේ ප්‍රධානම ජනාකීර්ණ නගරය වෙනවා. මේ නගරයේ ස්වදේශික සම්ප්‍රදායන්, කැන්ඩිනේවියානු බලපෑම් සහ සිතද ගන්නාසුළු ස්වාභාවික භූ දර්ශනවල ආකර්ෂණීය සම්මිශ්‍රණයක් ඉදිරිපත් කරන අතර ඒ සංචාරකයන්ට අද්විතීය හා ගතික ගමනාන්තයක් බවට පත් කරනවා. ග්‍රීන්ලන්තය යනු හුදෙක් අයිස් සහ හිම සහිත ප්‍රදේශයක් පමණක් නොව එය අපේ පෘථිවිගහලෝකයේ පරිසර පද්ධතිවල බලය සහ අස්ථාවරත්වය පිළිබඳ ජීවමාන සාක්ෂියක්. අද වෙන විට ග්‍රීන්ලන්තයේ නූතනත්වයේ සහ සම්ප්‍රදායේ මිශ්‍රණයක්. ගුවන් තොටුපළවල්, කාර්යබහුල සාප්පු, අධ්‍යාපන ආයතන, සුවපහසු කැෆේ සහ සිනමා ශාලා සහිත සමකාලීන නගරවලට නිවහන වෙද්දී එහි කුඩා නගර සහ සම්ප්‍රදායික ජනාවාසද ආරක්ෂා වී තිබෙනවා.